නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හන්ද දානි භික්ඛවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේ තබ්බං පින්වත්නි අද උතුම් වෙසක් පුන් පොහෝ දිනේ උදෑසනින්ම භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් දවස ආරම්භ කරමු බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා බලයෙන් තමන් වහන්සේ සංසාර සාගරයට බැසගෙන සියලු සත්වයන් සසර දුකින් එතර කරවන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපමණ ඇස්සිස් මස්ලේ අඹදරු රාජ්‍ය දන් දෙමින් පැමිණලා මේ අන්තිම ජීවිතේ මව කුස පිළිසිඳගෙන වෙසඟ පුන් පොහෝ දිනකදී ලුම්බිනි සාල උද්‍යානයේදී ලොවක් සුවපත් කරමින් මෙලවට බිහි වී වදාලා 29 වන වර්ෂයේදී රාහුල කුමාරයා උපන් දවසේම අබනිෂ්ක්‍රමණය කරලා වර්ෂ 6ක් දුෂ්කර ක්‍රියා කරලා 35 වන වියේ වෙසඟ පුන් පොහෝ දිනයක අලුයම කාලයේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා සියලු කෙලෙසුන් කෙරෙන් නිදහස් වුණා සර්වඥතා ඥාන ප්‍රතිලාභ කරගත්තා 45 වර්ෂයක් ලොවට ධර්මය දේශනා කරමින් වැඩ සිට 80 වන වියේදී එසේම වෙසඟ පුන් පොහෝ දිනයක උපවර්තන සාල උද්‍යානයේ සලරුක් දෙකක් අතර පරිනිර්වාණ මංචකේ වැඩ සිටිමින් හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදිත මහරණි අවසන් වරට මම ඔබ අමතනවා හටගත්තු සියලුම දේ නැසී යන සුළුයි එනිසා අප්‍රමාදව කටයුතු කරන්න නිවනට කටයුතු කරන්න සීලාදී ප්‍රතිපත්ති ධර්ම පුරන්න කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය. ඒ අනුව යමින් අද මේ පොහොය දවස සීලාදී ගුණ පුරන්නට නිවන් මඟ දියුණු කරගන්නට අපට අවස්ථාව තියෙනවා. නොයෙක් කරදර විපත් මේ දිනවල රටේ ඇති වුණත් ලෞතර ධර්මයේ පමණක් අපට පිහිට වෙනවා මේ උතුම් තිරුවනේ පිහිට පමණක් සසර ගමන සුවපත් කරන්න මේ දුකින් මිදෙන්න හේතු වෙනවයි කියන අදිෂ්ඨානය ඇති කරගෙන මොනතරම් දුක් අපේ ජීවිතවලට ඇති වුණත් අවසාන මොහොතේ මරණයට ලං වුණත් ධර්මයේ හැසිරෙනවා කියන අදිෂ්ඨානය අද ඇති කරගන්නට ඕන. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ සතුටු වෙන්නේ අපි සීලේ පිහිටාගෙන සිල් පුරනවා නම් සමත විපස්සනා භාවනාව කියදෙමින් මේ ඇති වෙන නැති වෙන ලෝකේ සියලු සංස්කාර ගෙවි ගෙවි යන බව මගේ කියා ගත හැකි කිසිවක් ඉතිරි නොවන බව ඇසින්වත් කනින්වත් නහසෙන්වත් දිවෙන්වත් කයෙන්වත් ගත්තු රූප ශබ්ද ගන්ධ රස පහස සියල්ලම ලෝක ධර්මතා බව තමා නොවන බව මගේ නොවන බව මට අයිති නැති බව දුකම බව වැටහෙන දවසක් වේවා කියලා ආශිර්වාද කරන සෑම තුතුම් නිවනින් සැනසෙන ලැබේවා සම්මා සම්බුදු සරණයි.